1977 ධම්මචාකුඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවෙන් වේදිකාවට ගොඩ වූ මේ අපූර්වතම නාට්‍යවේදියා රත්නපුර නිරයල්ල ග්‍රාමයේ උපන් පරාක්‍රම නිරයල්ල නම් වේ. ඔහු රංග ශිල්ප ශාලිකාවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේ ගමයන්ගේ හමුවීමත් සමග ලංකාවේ ප්‍රථම විකල්ප රංග කලා ප්‍රවේශය වූ විවෘත වීදි නාට්‍ය දැක්මේ නිර්මාණකරුවෙක් සංවිධායකවරයෙක් බවට පත්වමින් මහ පොළොවේ ප්‍රේක්ෂකාගාරයේ සොයා ගිය මුල් පුරුක් අතරට එක් වේ. එතැන් සිට නාට්‍ය රචකයෙක් නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ඉන් නොනැවති රූපවාහිනී නාට්‍ය කලාවත් සිනමාවත් අතික්‍රමණය කරමින් ප්‍රේක්ෂක සෞහෘද හදවත් අවදි කරමින් සිටී. අලුත් අහසක් අලුත් පොළොවක් කවි සෙක්කුව විනිශ්චය ගැලීලියෝ ගැලීලේ උත්තමාවි වරෙන්තු චරන්දාස් අන්දරම සීතාම්බරපට මැටි කරත්තය හුණුවටය වේදිකාවට නිර්මාණය කරමින්ද ලාහිරු දහසක් යශෝරාවය සුදෝ සුදුවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්ද සිරිමැදුර සහ අයෝමා චිත්තපට අධ්‍යක්ෂණය කරමින්ද සිය නිර්මාණ භාවිතාව ජනතාව අතරට ගෙන යමින් නොනවතින ඔහු ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත විකල්ප රංගහලක් ගොඩනගමින් රංගවේදී එච්.ඒ. පෙරේරා සමග එක්ව 2003 වසරේ ජනකරලිය හඳුන්වා දෙන්නේය. මාර්තු 27 ලෝක නාට්‍ය දිනයයි. වසර දෙකකට ආසන්න කාලයක් ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය එක්තැන නතර වී ගොසිනි. මේ විකල්ප රංග භූමි ගොඩනගන්නට කාලයයි. ඒ වෙනුවෙන් මෙවර ආර්ට් ඇන්ඩ් ලයිෆ් සංවාදයේ දොරකුළු විවර කරගනිමු. ජනතාවාදී කලාවක් වෙනුවෙන් තම නිර්මාණ කාර්යයන් මෙහෙවන කලාකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතා බහක යෙදෙන ආර්ට් ඇන්ඩ් ලයිෆ් කලාව සහ ජීවිතය පිළිබඳව කතා බහ කරන සමාජවාදී කලා සංගමය මෙහෙවන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි අපි මේ සම්බන්ධ වී සිටින්නේ. මීට පෙර අපි ආර්ට් ඇන්ඩ් ලයිෆ් තුළින් කතා කළා සාහිත්‍යවේදී ඩොමිනික් ජීවා එවැගේම රත්නශ්‍රී විජේසිංහන් පිළිබඳවත් අපි වැඩසටහන් ඔබ වෙනුවෙන් ගෙනාවා. මාර්තු මාසයේ වැඩසටහනේදී අපි හිතුවා ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මාර්තු මාසයට යෙදෙන ලෝක නාට්‍ය දිනයට සමගාමීව අපි අපේ වැඩසටහන අද දිනේ ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නාට්‍ය කරුවෙක් සමග ගත කරන්න තමයි අපි මේ සූදානම් වී සිටින්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනි නාට්‍ය කරුවෙක් විදිහට තම කාර්යභාරයන් කලාව වෙනුවෙන් ආරම්භ කළ එතුමන් නනතුරුව සිනමාව සහ රූපවාහිනී මාධ්‍ය තුලත් තමන්ගේ නිර්මාණකාරයේ නිරත වුණු මෙවන විට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ වගේම ප්‍රවීණ නිර්මාණකරුවෙක්. ඔබ නම කියව සැනින් එතුමන්ව ඉතා හොඳින් අඳුරනවා. ඒ තමයි පරාක්‍රම නිරයල්ල මහතා. ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. ආයුබෝවන් අපේ වැඩසටහනට. ඉතින් මම මුලින්ම ඔබතුමාගෙන් අපේ කතාබහ ආරම්භ කරමින් මම කැමතියි දැනගන්නට ඔබතුමන් කලා ශ්‍රේෂ්ඨයට ප්‍රවේශ වීම මම හිතන්නේ තරමක් විශේෂයි අපිට දැන කියා ගන්නට. හේතුව තමයි ඒ ආරම්භක අවධිය තුලත් තියෙන යම් විශේෂ කාරණා කිහිපයක්. 1970 දශකය තුල ඔබතුමන් වෘත්තිකයක විදිහට චකුණාමල ප්‍රදේශයේ සේවය කරමින් සිටින කාලයේ වගේම නනතුරුව ඔබතුමන් කොළඹට පැමිණ විශේෂයෙන් ඡායාරූප කලා සංගමයේ සමග එකතු වෙලා ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරන අතරතුර වේදිකා නාට්‍ය ඡායාරූපකරණයට ප්‍රවේශ වෙලා නනතුරු ඇති වෙන කැමැත්ත සහ ඇල්ම එක්ක ඔබතුමන්ගේ නාට්‍ය කලා ජීවිතය ආරම්භ වෙනවා. ඒ පිළිබඳව මම වැඩි යමක් කියන්න නැතුව මම කැමති ඔබතුමන්ගෙන්ම අපේ කතාබහට ප්‍රවේශය ගමු. කොහොමද ඒ අතීතය ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඔබ විසින් ගොඩනගා ගත්ත
කලා ජීවිතය පිළිබඳව අපි කැමති මුලින්ම දැනගන්නට. එතන මේ ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රවීණයන් බොහොම දෙනෙක් වැඩි වශයෙන් දැන් 60 දශකයේ දත්තත් ඒ කාලේ ඉඳලම කිසියම් වෘත්තියක නියැලුණු අය ඒ කියන්නේ දැන් අපි ගත්ත 60 දශකයේ කල්ලියට ආපු නාට්‍ය නිර්මාණය කරපු එන්ඩි ජයසේන සුගතපාල සිල්වා ඉතින් ගියාම තව දත්තමනාමිල් වීරමුණි ඒ වගේ මේ ගොඩක් අය මේ නාට්‍ය කලාවේ නියලුනේ මේ රැකියාවක් කරමින් දැන් මේ නළනිලියොත් එහෙම ඔය රැකියාව කුරජේ එහෙම නැත්නම් පෞද්ගලික ආයතන හෝ රැකියාවල් කළා කරලා ඒ කියන්නේ අපේ රටේ තිබුණ නැහනේ වෘත්තීය නාට්‍ය කණ්ඩායම් තිබුණේ අනිත්ක නාට්‍ය කලාව උගන්නන වෘත්තීය නාට්‍ය කලාවක් උගන්නන ආයතන අධ්‍යාපන ආයතන තිබුණෙත් නැහැ ඒක අපි දන්නවා පෙරදිනිය විශ්වවිද්‍යාලය වෙන කොළඹ විශ්වවිද්‍යාලය පටන් ගත්තීගවට පෙරදිනිය විශ්වවිද්‍යාලය විශේෂයෙන්ම මේ නාට්‍ය කලාව පිළිබඳව කරපු ඒ කියන්නේ පරිශන ඒ වගේම නිෂ්පාදන කර මාචාර්ය සරච්චන අර මේ නියුමන් ජුබාල් කියලා විදේශීය නාට්‍යකරුවෙක් ඇවිල්ලා ඒ මේ කියන්නේ පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ආශ්‍රිතව හිටපු කලාකරුවන් නාට්‍ය කලාවට ප්‍රවේශ වෙන්න මග බලාගෙන හිටපු ඒක නැහැදරීම් කරන්න අවශ්‍ය වෙලා හිටපු අයට ඒගොල්ලෝ තුල ඒගොල්ලන්ගේ තුල ලොකු උනන්දුවක් දීපණයක් ඇති කරා නිෂ්පාදනය කරා ඊට පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් උරු පරිශන සහ ඒ නමේ සිංහබාහු ඇතුළු වන නිර්මාණ සමග මේ විශාල තිබිදීමක් නාට්‍ය කලාවේ වෙන්න පටන් ගන්නවා. ඒකට දැන් 56 ඉඳලා ඇති වෙච්ච මේ තිබිදීම 60 දශකයේ වෙනකොට නාට්‍ය කලාවේ මේ මේ ස්වර්ණමය යුගයේ හැටියට අද පවා හඳුන්වනවා. මේ කාලේ නාට්‍ය කලාවේ මේ වුණා ප්‍රේ ඒ කියන්නේ නාට්‍ය නිර්මාණය පැත්තෙන් ගත්තත් නාට්‍ය නිෂ්පාදනය කරපු ඒ නිර්මාණකරුවන්ගේ පැත්තෙන් ගත්තත් නළුලියන්ගේ පැත්තෙන් ගත්තත් ප්‍රේක්ෂකින්ගේ පැත්තෙන් ගත්තත් තම පොහොසත් තම ධනාත්මක පරිසරයක් නිර්මාණය වෙලා සමාජ පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා. මේක තවදුරටත් විශ්වාස මේ මේ විස්තර කළොත් පෙරදිනිය විශ්වවිද්‍යාලය අරහා මේ දේ සිද්ධ වෙනකොට ඒකට උනනකොට මූලික කටයුතු කොළඹ විශ්වවිද්‍යාලයෙන් හැදෙනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයට යන කොළඹ විශ්වවිද්‍යාලයේ විවිච්චි ගත්තු ආචාර්යවරු හැටියට යනවා. ඊට පස්සේ මේ يعني සිංහල විතරක් නෙමෙයි අනිත් දර්ශනය එතන බෞද්ධ දර්ශනය සාහිත්‍ය කලාව පිළිබඳව ඇදහැරීම් කරපු ආ විශ්වත් පිරිසක් කිය පෙරදිනේ විශ්වවිද්‍යාල උන්ගෙන් බිහි වෙනවා ශිෂ්‍යයෝ පාදිදාහි බිහි වෙනවා උන් මේ සිවිල් සේවාවට ලංකාවේ සිවිල් සේවාවට කියන්නේ මේ 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 පරිපාලන සේවයට ඇතුල් වෙනවා මට මතකයි මම 1973 මම ගුඩාකර්මන්ත දෙපාර්තමේන්තුවට එනකොට ගුඩාකර්මන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩි දෙනෙක් මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල රඟපාපුවා ඉතින් දැන් එහෙම හැදෙනවා ඊට පස්සේ ඒ අය නිකුත් විශ්වවිද්‍යාලයට දැන් අපි දන්නා ඊට පස්සේ බිහි වෙනවා මේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය විද්‍යුත් විශ්වවිද්‍යාලය කියලා අද කලින් විශ්වවිද්‍යාලය සහ ජවතුන්බුරු විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල දෙක ඒවට යනවා එතනින් ඉගෙන ගන්න අනිගාව මේ මේ පරපුර ආචාර්යවරු හැටියට ඊට පස්සේ රජයේ රැකියාවලට යනවා ලිපිකරු සේවයද අනිත් මේ 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 සේවාවන්ට යනවා ඒ උගත්තු
स्कूले इन का पंच ट्रेन टीचर्स पुहन गुरु उपाधिदारी नाट्य कला दुर सामने नाविका मुदा वे सिविल से चमरी अविवाहक आयट मे लघु गंड चमरी हिटपू हेम के चित्रपट कला नाटक लदियाव दू आय ये आय ये बट मत समे दशक पत्म नाविका मुद्दा टकरंग टकरंग मे शालावा टकरंग लिंग नाट मे चित्रपट कुलमेर तब निवास निवास उपाधिदारी उपाधिदारी दुर्गम पसेट पउले अम्मट उदरण दुरीट आस बल आस बलाकूल तीन चित्रपट कला प्रेक्षागार फिर नाट्य कला चित्रपट बला प्रेक्षक फिरसा हिटिया ऐत पलाने हटे दशक दशक मे मे हत हत वेनक प्रेक्षागार तिबुना नाट्य कला पिल बंद चित्रपट कला पिल बंद कला धन बंद मुद्रा नाट्य कला चित्र मुद्रा नाट्य बल मे मे बैकाल नाट्यशाला मे करदी मे मगे नलदमी बेन संगीत मेकट वातावरण अतिपुण अने मेट प्रवेश उद्योग ममक मम तिरकुना स्टील कैमरा फोटोग्राफर मुखदार चित्रपटी अच्छा चित्रपट निर्माण कारण निर्माण रूप कोण निर्माण रूप दिए मम विविध कोण वाली मल एक मलापेल सिनेमा पाठमाला सुमान देख पाठमाला महारगम तिबुने
කුඩාමුල්ල පාරේ ඒ හරියෙ ගෙදරක තමයි කලාපල පවත්වාගෙන ගියේ. එතන පාඨමාලාවට ඇවිල්ලා හිටිය 20ක් විතර පිරිසක් හිටියා. අල්ලි ගෙවලා. ඒ හැදෑරුවා. එතකොට ඒ ඇත්තටම පිස්සු වැටිලා. يعني මතාම මාකාර විදිහට චිත්‍රපට බැලුවා පෙන්නවා ඔය මේ මේ තානාපති කාර්යාලයෙන් ඒ කාලේ මේ චිත්‍රපට නිකන් දෙනවා ගිහිල්ලා බලන්න අරගෙන ගිහිල්ලා බලන්න කණ්ඩායම් වලට එහෙම දුන්නා ඉලෙක්ට්‍රස් අරගෙන ගිහිල්ලා පෙන්නවා ඉතින් මේවා මේ වගේ අවකාශයන් නිර්මාණය වෙලා තිබුණා ඒක පහසුකම් ලබා ගන්න තැන් තිබුණා ඉතින් මේවා අරගෙන ගිහිල්ලා බලලා එතන අපිට පෙන්වන මම අපහු මම මේ ගියේ රැකියාවට අපහු උණියන්ට ගියේ පිස්සු වැටලා මේ කවදා හරි චිත්‍රපටයක් කරනවා කියලා. එතකොට දැන් කොළඹට එනවා 1973 සැප්තැම්බර් මාසේ. ඇවිල්ලා මේ සැප්තැම්බර් මාසෙ වගේ දැක්කා වෙළඳ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පත්‍රයේ දාලා තිබුණා දැන්වීමක් ලයිනල් වෙන්ඩිගේ රංග පවත්වාගෙන ගිය දමජාවුඩු මහත්මයා ප්‍රමුඛත්වයෙන් පවත්වාගෙන ගිය රංග ශිල්ප ශාලිකාවට ශිෂ්‍යෝ මේ බඳවා ගන්නවා කියලා. මේකට ඇප්ලයි කරලා ගියා. නමුත් නාට්‍ය කලාව ඒ වෙනකොට මට ලොකු උනන්දුවක් තමයි. මොකද මම තිරුණාමලේ ඉඳි. තිරුණාමලේ ඉඳලා කොළඹට ආවා සිකුරාදා දවසේ. වෙනසුරාදා තිබුණා ලුම්බිනියේ වුණාටේ කතාව. ඉරිදා තිබුණා YMB එකේ බොරැල්ලේ YMB එකේ දුන්න දුනුගමයි. මම ඔක බලන්න ওই දෙකම බලන්න තවත් වීකෙන්ඩ් එකේ මම ආවා සිකුරාදා ඇවිල්ලා බලන්න ඒ කාලේ දේශපාලක ගැන මට යමක් කියන්න. දැන් උඹිනේට ගිහිල්ලා සෙනසුරාදා මගේ තව යාළුවෝ දෙන්නෙක් එනකන් ටිකට් කවුන්ටරේ ගාව බලාගෙන ඉඳද්දි අන්නම් පෙරණ මහත්තයා එනවා පාරකින් බැහැලා කිසිම සිකියුරිටි එකක් නැතුව අර සුදු කෝට් එකයි කලිසමයි ටයි එකයි කරාතු ටයි එකයි දාගෙන ඇවිල්ලා අර කවුන්ටරේ ටිකට් එකක් ගන්නවා. ඒ කාලේ වැඩිම ටිකට් එක රුපියල් 50 වගේ ගාන ටිකට් එකක් අරන් ඇතුළට ගියා තනියි. ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් යනකොට ඊළඟ රත්න මහත්තයා වටී ඊළඟ රත්න මහත්තයා අර වගේම බැලලා ගියා ගිහින් ටිකට් එකක් අරන් ඇතුළට ගියා. ඊට පස්සේ අපි ටිකට් අරන් ඇතුළට යනකොට පොරිනගේ කෙරවලේ මේ හෙන්රි ජයදන් මහත්මයා අර අතඩගේ මේකප් දාගෙන එතන ඉඳගෙන ඒ දෙන්න එක කතා කරලා ඇතුළට යවුවා කෙනෙක්ට. ඒගොල්ලෝ ඉඳගෙන අපි දන්නේ නැහැ එළියට අපි එනකොට මේගොල්ලෝ කොහොම ගියාද කොහොම බැලුවද කිසි කරදරයන්නේ අද නම් ඉතින් මන්ත්‍රි කෙනෙක් හරි අමති කෙනෙක් හරි ගිචාගාරයට ආවහම මල කරදරයක් නෙති කුටිකාරයෝ ෆෝන් උස්සගෙන එනවා එතන ඉඳන් කතා කරනවා මත් කිසිම ඩිසිප්ලින් එකක් නැහැනේ මුළු ප්‍රේක්ෂාගාරයේම තියෙන ඩිසිප්ලින් එක කබා දිනියා කරනවා දේශපාලකයෝ ආවහම නාට්‍ය බලතා ඉතින් දැන් ඕවගේ තත්ත්වය ඉතින් දැන් කොහොම තමයි තිබුණේ. එතකොට මම දැන් කිව්වා ද වාතාවරණයක් කියන්නේ ප්‍රාසංගික නාට්‍ය ප්‍රාසංගික කලාවක් දියුණු වෙන්න නම් පවතින්න නම් කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක අපි කියමු නාට්‍ය කලාවක් නාට්‍යයක් කියලා අපි හඳුන්වන්නේ මොකද්ද කියන එක අධ්‍යාපනයේදී මේ දැන් අහන නාට්‍ය කියන්නේ මොකද්ද කියලා අහපුවම කියන දේ තමයි නාට්‍ය උදිත කතාවක් රළුලියන් ලවා රංග භූමියක ප්‍රේක්ෂකයන් උදෙසා රංග දැක්වීම නාට්‍යයක් කියන්නේ. ඒතර ඕකේ එක එක ඒවා අරගෙන බලන්න නාට්‍ය උචිත කතාව කියලා ගත්තාම නාට්‍ය උචිත කතාව නිර්මාණය වෙනවා විවිධ ශෛලීන්. අපේ රීටින් වෙන්න පුළුවන් ශෛලීගත විදියට වෙන්න පුළුවන් ගීක නැටුම ගැයීම වැයීම කියගෙන ඉතින් ගියාම ඒක නල්ලලියෝ ගත්තාම ඒක රංග දක්වන නල්ලලියෝ ගත්තාම නල්ලලියෝ ඇදෙන්න ඕන. එතකොට නිර්මාණ කරන්න ඕන කරන නිර්මාණකරුවා රචනා කරන්න ඕන කියන්නේ රචකයා නාට්‍ය රචකයා හැදෙන්න ඕනේ. ඒක රචනා කරන්නේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂකවරයා හැදෙන්න ඕනේ. හැදෙන්න ඕනේ කරන පසුබිම පසුගම් අධ්‍යයනය කරන්න ඕන කරන ආයතන වෙන්න පුළුවන් ඒවා තියෙන්න ඕනේ. නල්විලියන් හදන්නත් එහෙමයි. නල්විලි නිකන් මේ මේ ඇවිල්ලා රඟපාන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ක්‍රමවේදයක් අනුව රඟපාන්න චරිතයකට ඕනෑම චරිතයකට නිසි චරිත විසින් ඉල්ලා හිටින අනන්‍යතාවය දෙන්න පුළුවන් විදිහට ඒකට ප්‍රවේශ වෙන රඟපෑමට ප්‍රවේශ වෙන දක්ෂ නළුනිලියව හදන ආයතන තියෙන්න ඕනේ. මේ හැක්කෙම පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ
රංගභූමිය කියන එක ගත්තාම රංගභූමිය අත්‍යවශ්‍යයක් රංගභූමිය කියන්නේ ශාලාවේදී ගන්න නෙමෙයි බොමයකින් අහපුවාම ඕනම අපිට මේ වැඩමුළු පවත්වන ඕනේ නාට්‍ය හරන් කලා වැඩමුළු ඉස්කෝලවල ගිහින් ගුරුවරුන්ටත් පවදන ගුරුවරුන්ගේ පවහකම් නාට්‍ය පෙන්වන්නේ කොහෙද කියලා වේදිකාව කියලා කියන්නේ වේදිකාව නෙමෙයි නාට්‍ය පෙන්වන්නේ රංගභූමිය රංගභූමිය කියන එක හරීම මේ කියන්නේ බොහොම නිදහස් තමයි ඒකේ पत्रवटे पंचाला සාලාවේ වේදිකාවක් වෙන්න බලන වේදිකාවක් රංග භූමියක් වලට පත් කර ගන්නවා රංග නාට්‍ය පෙන්වන්න නැති වෙලාව රැසින් පවත් ගන්නේ වේදිකාවල හරිද එතකොට රැසින් පවත් ගන්න පුළුවන් නම් රංග භූමියක් වෙන්නේ නාට්‍ය පෙන්වන්න වෙලාව එතකොට එහෙම ගත්තහම මේ රංග භූමිය කියන එක විවිධාකාරයෙන් හදන්න පුළුවන් ඔන්න ඕකම කරේ නාට්‍යයකට උචිත නාට්‍යයක් රඟතක් වන්න උචිත රංග ශාලාවක් තියෙන්න ඕනේ අපේ රටේ එහෙම රංගශාලාවකට තියෙන්නේ ලයන්ලල් වෙන් රංගශාලාව විතරයි මම දන්න තරමින් එල්ෆින්සන් එක ටිකක් හොඳයි අනිත් ඔක්කොම නිකන් කලාවක් තියෙනවා වේදිකාවක් තියෙනවා ප්‍රේක්ෂකයා අද වෙනකොට සමීප කරගත හැකි සමීප කරගෙන නාට්‍ය රඟදන් වඩන්න පුළුවන් රංගශාලා තියෙනවා අද රංගශාලාවක් හදන්න ගියාම මොන ওই ක්‍රමවේදය ගැන දන්න වාස්තු විද්‍යාඥයෝ නැහැ प्रेक्षक समीप रंगशाला रंगशाला प्रवेश वर्तमान लंकाट्य कलावे स्वभाव මුල්කාලේ ආරම්භක පසුවිම සහ වර්තමාන තත්ත්වයත් ඒ වගේම විශේෂයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති අද වන විට කොහොමද දැන් අපි විකල්ප නාට්‍ය විදිහට තමයි වීදි නාට්‍යත් හඳුන්වන්නේ වර්තමානයේ විකල්ප නාට්‍ය කලාව කොතනද තියෙන්නේ ලංකාවේ කියන එකත් කතා කරන්න කැමති ඔබතුමන් ඒ සමගම ජනකරලිය සම්බන්ධත් අපි මේ කතාබහ තුළම කතා කරගෙන යමු එනවා තවයි එතනක් තියෙනවා කතන්දර අපි දැන් රංග ශිල්ප ශාලිකාවට වැඳෙනවා 1974 ජනවාරි මාසයේ මාර්ථක ඉන්නවා එච්.ඒ. පෙරේරා එතන ගියාම ගාමිණී හෙට්ටිආරච්චි ඔය වගේ ගොඩක් කට්ටිය ඉන්නවා දීපානි සිල්ලු මම හිතන්නේ ආවේ අවුරුද්දකට පස්සේ ඒ වගේම නිමල් චන්ද සිල්ලා ඒ වගේ ගොඩක් අය හිටියා එතකොට දැන් මේ महात्म
මේ අපිට මේ රංගිතේ ශාලිකාවෙන් මොකද්ද කරන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කොහොමද එතන ඇතිරෙන්න ඕනේ වාදී වශයෙන් විස්තර කරලා නාට්‍ය කලාව ගැන සම්බන්ධව ප්‍රවේශයක් ඇති කරන දේශනයක් පවත්වුවාට පස්සේ අන්තිමට කිව්වා හෙට උදේට ආවම මේ මොකක් හරි කතාවක් හා නාට්‍ය අවස්ථාවක් සිද්ධියක් තෝරාගෙන ඇවිල්ලා ඒක නාට්‍ය අපිට මම ගියේ නාට්‍ය රචනයයි අධ්‍යක්ෂණයයි අදාරන්න නමුත් මටත් කිව්වා නාට්‍ය රචනය අධ්‍යක්ෂණ කරලා විතරක් හරියන්නේ නැහැ රඟපෑමක් කරන්න ඕනේ එතකොට තමයි ගැන වැඩි අධ්‍යක්ෂකින් ඉන්නේ මට අපිට කිව්වා අවුදාවම නල්ලුලියෝ රඟපෑමට ආපු අය එකතු කරගෙන ඒ අවස්ථාව නිරූපණය කරලා පෙන්නන්න ඒක මහා අභියෝගයක් නේ පළවෙනි දවසේ නාට්‍ය බැලුවට නාට්‍ය කරලා නැහනේ දෙන්න अंगजिटी महत्वरा विदेश निर्माण गण विदेश चित्रपट गण ऐले लंका विचारक संघमे सिनेमा विचारक संघमे सभापति विचारक संघमे चित्रपट इतना आश्रय निकांग टिकट हमे बला कथा प्रयट मे चालिका पंति बस एलक्षन बस एनकम එක දිවිස බස් එක ගන්න යනකම් අපි පස්සෙන් යනවා බෑග් එක ගෙල්ලගෙන යන්නේ කීලා ඒ කතන්දර යන්නේ ඉතින් එච්චර දැන් අපි ඔය කාලේ චෝමරන්න ආචාර්ය චෝමරන්න බාලසූරිය මහත්මයා ෆ්‍රාන්සේ යාගේ PhD එක ඉවර කරලා ආවා ඇවිල්ලා ලෙක්චර් එකක් කරා 1974 මම ඔය අපි ශාලිකාව ඉන්න කාලේ පෙබ්‍රවාරි මාර්තු මාසෙ වගේ विकल्प नाट्य गण पाविता विकल्प नाट्य गण अवधान यदा मम हिटियन नमु तनिता हिटिया इच्छेला हेम सर अभी वर्धन हिटिया हिटपू अभी सगे ऊट लघु नंदवर्गत ना मे नाट्यक विशाख्यकट मे उकट कथा वाक्य महत्व मे पिटपथ बुधोन भूत
ඔක වෙසක්කකට අපි කරමු කියලා ලෑස්ති වෙනවා. ධම්මජාගුණ මහත්තයන් අහපුවාම එතකොට ධම්මජාගුණ මහත්මයා මොකද ගෑන ළමයිනුත් ඉන්නවනේ. එතන යන්න මේ මේ පොල්ල විතරක් මේ ගිහ ළමයි කරා. ඒකෙන වගකීමක් තියෙනවා කවුරු හරි ගුරුවරයෙක් ඕන මේක කරා. ධම්මජාගුණ මහත්මයා ගියාම ඉුවා මේ දැන ඉස්සරහට ලෑස්ති වෙනවා මම මේ දෙවෙනි නිෂ්පාදනය කරන්න. ඒකින්ද මට මේකට සහභාගී වෙන්න බෑ. හතර යුගම සෝකේන. එතකොට හතර යුගම සෝකේන අහපුවාම එයා හරි කැමැත්තෙන් බාරගත්තා. මොකද ඒ වෙනකොට හතර යුගම ස ඔකට ප්‍රවේශ වෙන්න ඕන කරන මූලික අභ්‍යාසයක් කරලා දෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට කැලණිය විශ්වවිද්‍යාලයේ රංග කැබලි කියලා ඔහු නාට්‍යමය අවස්ථා ශිෂ්‍යලව කරලා එකක් ඔය රජ දැක්ම කියලා මේ නාට්‍යයක්. ඒක කියන්නේ රජුරෝ අර නිර්වතින් එන අවස්ථාව විතර ඒක නිරූපණය කරලා තිබුණා. එතකොට බෙකට්ගේ නිහඬ රැඟුම කියලා බෙකට්ගේ කතාව කියන්නේ දෙබස් නැති මේ මේ කතාව නිරූපණය කරලා ඒ කියන්නේ රඟ දක්වලා තිබුණා, නිෂ්පාදනය කරලා තිබුණා. ඕක ශාලිකා විශේෂව එකක් කරා. ඉතින් එහෙම අවස්ථාවක් තිබුණා. මේක එහෙම මෙහෙම මූලික හැකියාවක් තිබුණා අත්තුටක මහත්මයා. ඒක අපි විලියම් බාරගන්න. ඊට පස්සේ බාරගත බුදුරණ බෝසතාණෙනි පිටපත අරගෙන කරාට මේක පත්තකට ගිහිල්ලා එසන නිරූපණ ක්‍රමවේද අනුව නාට්‍ය නිර්මාණ වුණා. බෝසත් දැක්මගේ. එතද රජය දැක්ම කියන නාට්‍යයක් කරා. ඔය රජතුමා නිරුවතින් එන කතාව. ඊට පස්සේ එල්ලිලා මැරෙන්න මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැද්ද කියන නාට්‍යකුත් නාට්‍ය තුනක්. එකකට කරන්න හම්බුනේ නැහැ කල්මදි. එක පොකුන් එකට කරපු යම් කියලා වේද අනුරාධපුර යම් කියලා කතාව. අපි දෙන්න එහෙම ත්‍රි අපේවත නැයි මමයි අනුරාධපුරේ ගිහිල්ලා ඒතිුණා ඒ කාලේ කියන්නේ සමස්ත ලංකා ලිපිකරු සංගමේ බ්‍රාන්ච් එකක් තිබුණා ඒ ශාඛාව තනයි. ඒතර මේ දුම්රිය සේවා මේ සංගමේ තිබුණා. ඒ සංගමේ උඩ තවත් හිතවත් හිටියා අනුරාධපුරේ. ඒගොල්ලෝ එකතු කරගෙන අපි තෝරගත්ත නාට්‍ය පෙන්වන්න අනුරාධපුරේ මධ්‍යම විද්‍යාලය ඉදිරිපිට දෙන ග්‍රවුන්ඩ් එකේ තිබුණා. ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවයි පිට්ටනිය මේ පිට්ටනිය වේදිකාවක් වෙනවා. ওই විදියේ වේදිකාවේ නාට්‍ය පෙන්වමු කියලා ඕගනයිස් කරලා ඒක තව ඔය දුම්රිය සේවක සංගමේ කට්ටිය එතන බල්බ් දාලා දෙන්නම්, එතන පිළිඳු කරලා දෙන්නම් කියලා. එතන අපි යනකොට කෝච්චියකි බොහොම විනෝදෙන් අපි ගියා. ඉතගෙන සෙනග එච්චර පොතුන් කාලේ ගිහිල්ලා රෑ උතන නාට්‍ය පෙන්වන්න යනකොට වෝඩ්ස් 500 නාමේ බල්බ් එකක් දාලා දුන්නේ. උතන ගිහිල්ලා නාට්‍ය පෙන්නවා. සෙනග හිටියේ නෑ යන්නේ නෑ මේ 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 උතෙන්ට ඇවිල්ලා බැලුවේ බොහොම කුඩා පොඩි සංඛ්‍යාවක් තමයි හිටියේ. ඊට පහුවදා අපි කොළඹෙන්ද ඊට පහුවදාට පහුවදාද කොළඹෙන්ද පිටත් වෙනකොට ස්ටේෂන් එකට ආවම කොමාරි අදහසක් ආව මට මතක නැහැ කවුද ඒ අදහස ගෙනාවේ කියලා. මේ දුම්රිය වේදිකාවේ අපි ඉල්ලිලා මෙන්න බෙද කරා. හතරගම සර් කඩුව අරගෙන රජුරුවන්ගේ කඩුව අරගෙන මටයක් ගිහිල්ලා මෙන්න මෙතන කරමු කියලා පෙන්වනවා. පෙන්වමම තුන නාට්‍ය පෙන්වුවා. ඒ කියන්නේ අපිට හරි ප්‍රශ්නයක් වුණා කොහමද මෙතන නාට්‍ය පෙන්වන්නේ. සමහරු කැමති වුණෙත් නෑ සමහර නළුලු. මම නාට්‍ය පටන් ගත්තා. සමහරුම තල්ලු කරලා දාපුවාම එනම් නාට්‍ය රඟපාගෙන ගියා. ඇත්තටම ඒක ඉවර වෙනකොට ලුඳ ප්‍රේ දුම්රියට නගින් දාපු විශාල මේ 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 මගී සංඛ්‍යාවක් ඒ නාට්‍ය බැලුවා. ඒකට මෙන්න මෙතන තමයි හඳුනා ගැනීම රංග භූමිය කියන අද්ද කියන එක හඳුනා ගැනීම. එතන වටවුණු ප්‍රේක්ෂකයෝ ඒ නාට්‍ය රසවින්දා. ඉතාම ප්‍රබල විදියට ඒ නාට්‍ය රඟදක් ඒ නාට්‍ය හරි ප්‍රබල නාට්‍යයක් ඒ නාට්‍ය. ඒ නාට්‍යෙත් මේ රසවින්දා. ඒ නාට්‍ය ඉතාම සාර්ථකව එතන රඟ දැක්වා, වේදිකාවක රඟ දක්වනවා වගේ. ඒක මොකද්ද මෙතනින් තේරෙන්නේ? රංග භූමිය කියන්නේ මොකද්ද කියන එක ගැන මේ පැහැදිලි කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට එතනින් නම් පටන් ගන්නවා. ඊට පස්සේ බෝසත් දැක්ම නාට්‍ය මග මේ මේ කර කර ඉඳලා කෝච්චිය ආවා. මේක කෝච්චිය නැගලා ආවා. ඊට පස්සේ මේ
अभी तनक उतन प्रेक्षक इकतुकर जनयाम इकतुकर तनक उतन इतने नाट्य रंग अथल पेरहर काली मास अथल पेरहर दी नूर मे वेवर मे ये आईनी नाट्य पेन्न पार आई गेम अमत्ल पेन फैक्टरी वाले पेन इकनी नाट्य पेन अमेरिका पेन्न मट तेर गया मेक सम्मत नाट्य प्रेक्षकांगे जनता नाट्य पिलिबंदव इतना पतन आकार अणु मुद नाट्य रंगदा वेदिकावेन मत दोसकी नाट्य हेल कर नाटक हेल कर पार वाल मे भूताल तेलबीतारो येम की नाटक पत्र वाल सम्मत नाट्य कला स्वभाव नाट्य सम्मत नाट्य कला एम वेदिकावे रंगालोके भाविता करला पश्चल भाविता करला मेकअप परमे मेकअप पाविच करला कर नाट्य අපිට එලිමහනේ කරන්න බැරිද? ඔක මගේ ඔළුවට ආවා. ඔකන හතුරුගම සර් එක්කලා මේ වාද තර්ක පවා කරා. හතුරුගමතේ දැඩි මතයක හිටියා. නෑ ඒව ඕනේ නෑ. මේ කියන්නේ අපි යන්න ඕනේ කරන්නේ අවම සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ කියන්නේ මේ इच्छर पदसल मेकअपनेंगदिनेंहासने सक्रदेवेन्द्रिया सक्रदेवेन्द्रिया की अनुकूल आदने गलाकुट नाम गल अनुकूल आसने हटियट बल्ला पीलिगा उदाहरण क्यों जपानी नो कबुकी नाट्य नाट्य संप्रदाय जपानी की नो नाट्य कबुकी नाट्य मुलम इकने नोनाट्य नोनाट्य पेन्नुए ओसाई गेवल मिथुल राजवास एम पेन्न एवा मे अर बलपू नाट्य विशेष सामान्य जनता बलपू नाट्य विशेष आश्रित हदेन इट पास ज्ञान के पटागत ज्ञान क्योतो कुमो आईने वेदिका निरूपण विशेष संप्रदाय पृथ्वी संप्रदाय अबुकी नाट्य अदे टोक्यो क्योतो नगर वाल सामान्य जनता तेंग मार्केट वेदिका नाट्य नाट्यगार है क्रम क्रम परिणाम विशाल नाट्यगार है सामान्य जनता बल नाट्य विशेष पत्र
රඟදක්වපු ආකාරයට ඒ ප්‍රේක්ෂාගාරයට ඒ මේ මේ බලපු ප්‍රේක්ෂකයින්ට ඒ නාට්‍ය ස්වභාවයට වඩා වෙනස් වූ විකල්පයක් හැටියට තමයි කපුගේ නාට්‍ය හැදෙන්නේ. ලංකාව ගත්ත උදාහරණයක් ගත්තොත් ඉතර කොළඹ මේ ආනන්ද විද්‍යාලයේ තියෙන හරි කරත්ත හරි මරියා කඩේ කියලා කියන්නේ කරත්ත නතුපුතනක් කියලා කියන්නේ පොට්ට ළඟ ඔය තොට්ට ළඟ මරියා කඩේ ওই පැන්වල මේ නාඩගම් පෙන්නලා දෙනවා. ওই නාඩගම් මේ මේ බලන්න ප්‍රේක්ෂකයෝ මේ මේ ඉන්නවා ගොඩක් ඒ සාමාන්‍ය ජනතාව. එතකොට මේ 1911 වෙනකොට ටවර් රඟල හැදෙනවා. හා නූර්ති ගැන කතා කියන්නේ විලද සමාජයේ ඉහළ පන්තියේ අය බලන්න යනවා. එතකොට උතෙන්ට එනවා ඔක බලන්න එනවා මේ ওই නාටකම් බලන කට්ටියත් එනෝනේ ගැලරි එකට. පස්සටම ඇවිල්ලා නාට්‍ය බලනවා. බලලා කියලා උගා විඳින්න බෑ අර නාඩගම් වල තියෙන කුණු අරප ඒ කාලේ අර මෙති විච්චේවා සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වුණු දේවල් ඒක නෑ. ඒක පිටිපස්ස නම් ඕක කියන. ඔකට දොන්දතිල මහත්තයා ලියනවා සින්දුවක්. සිතති දනෝ මේ නාට්‍ය අමන නාඩගම් වගේ කියා. පවර සාත්‍රමෙන් පිරිහි යාය පිරිහි රට වැටේ ඉන් සජනෙනි. බද මේ කියන්නේ ඒ කියන්නේ ඊට මේ මේ අහමන නාඩගම් වගේ කියලා මිනිස්සු හිතනවා මේකම පිරීමට හේතුවක් වෙනවා මෙච්චර මේ හොඳ නාට්‍ය කලාවක් වෙන්නේ අන්න එතකොට විකල්පයක් හැටියට එන්නේ ඩොන් මේ 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 නූති නාට්‍ය කලාව සාමාන්‍ය ජන නාට්‍ය කලාවක් වුණු නාඩගම් සම්ප්‍රදාය එරෙහිව ගොඩනගෙන විකල්පයක් විදියට හොඳ විකල්පයක් හැටියට පිසලකන්න බෑ. විකල්පය කියන එක හැම වෙලාවෙම හොඳ දෙයක් නෙමෙයි වෙන්නේ. ආ නරක විකල්පයක් වෙන්න පුළුවන්. නමුත් අන්තිමට මොකද්ද වෙන්නේ? මේක ඉස්ටැබ්ලිෂ් වෙනවා නාට්‍ය කලාවක් මේ 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 කොළඹ කේන්ද්‍රගත වෙලා මේක තහවුරු වෙනවා. ශාලා වේදිකාව එතන ඉඳලා ඊට පස්සේ හැදෙනවා නාලා ඊට පස්සේ ගංගොල හැදෙනවා ඊට පස්සේ දැන් ඔතන හැදෙනවානේ ගංගොල දැන් අද කතා කරාම මේ ආචාර්ය සුනිල් රාජරත්නම් එක්ක මේ ටීටර් නාට්‍ය ගංගොල හැදෙනවා. ටීටර් නාට්‍ය ගංගොල ඇදිලා මේ වෙනකොට අර ගංගොලද විච්චි ජන නාට්‍ය කියන එක ඔය කවි නාටකම් අර මේවා ඔය තිබිච්චි නාටකම් සොකර ඒ වගේ මේවා ඒවා අයිත් එක දැන් ඔය කෝලම් වගේ ඒවා නොවැදගත් තත්වයකට පත් වෙනවා. ඒවා කලාත්මක නෑ. එතන කොච්චර කලාත්මකද කොච්චර දේවල් තියෙනවද ඒවත් ආයේවා ආරක්ෂා කරගත යුතුයි ඒවා භාවිතා කරන්න ඕනේ ඒවා ඒවා රඟ දැක්වීමේ ස්වභාවය දක්වා හොඳ නාට්‍ය කලාවක් ගෙනියන්න ඕනේ එතකොට තමයි විකල්ප ගොඩනගන්නේ ඉතින් ඒක එහෙම උනේ නැහැ තහවුරු වෙනවා කොළඹ කේන්ද්‍රීය නාට්‍ය කලාවක් තහවුරු වෙන්න පටන් ගන්න උතන ඉඳලා ඒකට ගොඩක් ඒ පරිණාමය අද වෙනකොට එන පරිණාමය ගැන ගවේෂණය කරලා හරි ඒක මේ මේ හරි මේ මේ ක්‍රිස්ටින්ග් දෙයක් එයිම කරපුවාම ගොඩක් දේවල් අපිට මේ මේ පා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් වීදි නාට්‍ය කරේ සම්මත නාට්‍ය ක්‍රම ක්‍රමයට විකල්පයක් විදාපවුන විකල්පයක් ගැන හිතනවා අපි වීදි නාට්‍ය නාට්‍ය සම්ප්‍රදාය බිඳගෙන ආපු නාගරික සම්මත නාට්‍ය ක්‍රමය බැහැර වෙලා විකල්පයක් ගැන එම ඉතරමින් තමයි නාට්‍ය අපි ඒ කාලේ අරගෙන ගියේ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් නොලැබෙන ප්‍රේක්ෂක ජනතාවක් වෙත නාට්‍ය කලාව ගෙනියනවා කියන එක අපේ මුල් මේම තියෙන්නේ. ප්‍රකාශවල අර මෙහිම තමයි තිබුණේ තියෙන්නේ. එතකොට එහෙම තමයි ගියේ. මේ මේ සහෝදරයෙක් කිව්වනේ මේ ජනකල්ලිය ගැන මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් මේ කියහම මට මට මෙහෙම එකක් හිතුණා. අපි අසාධාරණයක් නෙමෙයිද කරන්නේ. මොකද මේ අසාධාරණය මට හිතෙන්නේ සම්මත නාට්‍ය කලාවේ නගරයේ පෙන්නන මේ රංග ශාලාවක ලුම්බිනි
ලයිඩල් වෙන්ඩගේ ඒ වගේ රන්ටවර් එකේ ඒ වගේ ශාලාවක පෙන්නන නාට්‍යවල තියෙනවා බාර කියන්නේ අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි දියුණු දේවල්. දැන් ෂේක්ස්පියර්ව නාට්‍යයක් අපිට එළිය කරන්න බැරිද? ෂේක්ස්පියර් නාට්‍යයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නාට්‍ය කරලා තියෙනවා එහෙම එලිමාට. රොමියෝ කරලා තියෙනවා මැක්බෙත් වගේ නාට්‍ය මේ මේ අවුරුදු දෙක තුනකට කලින් මම ඉන්දියාවේ දැක්කා. මේ ටෙම්පස් නාට්‍ය ඉන්දියන් ටෙම්පස් කියලා. කර ලක්ෂණ නිර්මාණයක් හිතාගන්න බෑ ඉන්දියන් ටෙම්ප ඒ කියන්නේ ටෙම්පස් නාට්‍යින් ඒ වගේ විශිෂ්ට නිර්මාණයක් කරනවද කියලා හැම අතින් පොසතුණු මොද ගැයුම්ද වැයුම්ද චිත්‍රකලාවද හැම දෙයක් අන්තර්ගත කරන නාට්‍යයක් මේක එංගලන්තේ ග්ලෝබ් තියටර් එකේ තේ නාට්‍ය රංග දැක්කා ඉතින් මේ එහෙම බැරිද ඒකට අපි හැම වෙලාවම මේ 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 කියන්නේ මේ ජනතාවට මේ මාර්ගයේ साधारण अभी मम एक सिक्को नाट्य हदन संप्रदाय निर्माण नमस्था अरेट्य विधि සාමාන්‍ය ජනතාවේ දිමහන් ගීලා එම රග දක්වන්න හම්බුනේ නැහැ. උඩ වේදන් යනවා. සංගීතඥයිට ගෙවන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ නමුත් ඒ නාට්‍ය තෙක්කුව නාට්‍ය එමන් අපේක්ෂා කරපු විදිහේ පොදු ජනතාවට රඟ දක්වන ඒ ස්වභාවයට ආවේ අපේ ජංගම රඟරි ජනකල්ලි ජංගම රඟහරි අර මැද රඟ දක්වන කොට තෙක්කියෙන් මැද රඟ දක්වන महानी प्रेक्षक वटकर निष्पादनेार्थक मम कुछ हरद तेरूंगी मैं विकल्प नाट्य कथा करना इंडिया हबीब तन्वीर मट मैं गुरुकटगत नाट्य कर हबीब तन्वीर हबीब तन्वीर रायपुर नाट्य वेडमुलवाद्यकंडिया सोमलता अभीप तन्वी बोम्बाई छत्तीसगढ़ में प्रांत में बिहू नाट्यकार हुए नाट्यकार अग्रभाचार खेला में उर्दू कवि संबंध में कहने कवि कथा कर अग्रभाचार के नाट्य इट पास ऊट अवस्था बोम्बाई මේ රංගශාලාවක සේවය කරන්න නාට්‍ය නිෂ්පාදනය කරා. නමුත් ඔහු එතනින් එළියට ඇවිල්ලා ඔහු යනවා එංගලන්තෙට. ගිහලා ඕල්බික් ඒ එංගලන්තයේ රොයල් තියටර් ඇකඩමි එකේ නාට්‍ය කලාව හදාරනවා. හදාරලා ඕල්බික් තියටර් එකේ නාට්‍ය ශාලාවේ ඔහු සේවය කරනවා. ඊට පස්සේ දෙකත් අත්හැරලා යනවා බර්ලින් සම්බන්ධ ජර්මනි වලට ගිහිල්ලා බ්‍රෙස්කේ නාට්‍ය ක්‍රමය හදාරනවා බර්ලින් සම්බන්ධ
බ්‍රෙෂ් නාට්‍ය කරපු තැන එතන බර්ලින උම්බල්. එතකොට එතන ලා ඒක ඉවර වෙලා. ඒ කියන්නේ එහෙ යනකොට බ්‍රෙෂ් නැත්තු වෙලා. ඒක දැනම ඉතින් 59 ඌ එහාට යන. බ්‍රෙෂ් නැති වෙලා අභාවයෙන් මේ අභාව ප්‍රාප්ත වෙලා. නමුත් ඊට පස්සේ ගිහිල්ලා ඌගේ නාට්‍ය ක්‍රමය හදාරලා අපහු ඇවිල්ලා ඌ හොයා ගන්නවා ගංවල ඉන්න නාට්‍ය ශිල්පී ජන නාට්‍ය ශිල්පී ගායක ඒ කණ්ඩායම අරගෙන ඔවුන්ට වැඩමුළු පවත්වනවා පවත්වලා ඔවුන්ට කතාව කිව්වාම ඔවුන් නාට්‍ය ඔවුන් අවස්ථා නිර්මාණය කරනවා ඊට පස්සේ ඒවා පිරිපහදු කරලා නාට්‍ය හදනවා එහෙම කරපු එක නාට්‍ය තමයි චරන්දාස් ස්ටෝර් නාට්‍ය මම ඒක මුල් කරගෙන අනුවර්තනය කරලා ලංකාවට ගැලපෙන ආකාරයේ චරන්දාස් නාට්‍ය මම නිර්මාණය කරා එතකොට මේ නාට්‍ය ඔය මිටි කී ගාඩි කියලා මැටි කරත්තේ මේ ශුද්ධකගේ ස්ටෝරි මෙකැනේ මේ මුච්චකාටි නාට්‍ය නාට්‍යයක් කරලා තිබුණා මේ මම දැක්කා ඔය අග්‍රභාෂා මිටි කී ගාඩි චරන්දාස් ස්ටෝර් නාට්‍ය දෙකම ඌ රඟ දක්වන එලිමහන් වේදිකාව ඊට පහුවදායක රඟ දක්වා පිට්ටනියක මැද මේ ගෑස් ලයිට් හතර පහ පාවිච්චි කරලා ඒ නාට්‍ය මැද කියන්නේ වටේ ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ පිට්ටනිය මැද රඟ දැම්ම මට තේරුණා මේ තියෙන්නේ මේ මම ට්‍රයි කරපු චෙක් ඒ වෙනකොට චෙක්ව කරලා ඉවරයි මම මේ සෙක්වෙන් උත්සාහ කරපු දේ නේද මේ හබිට කරන හේතු කරන්නේ කියලා හරි ඒක දිනා සෞන්දර්ය ඒක පාලනය සමාජ ආර්ථික ඒ හැම දෙයක්ම සමාජ මේක ඇතුළේ දිනන පරණ නාට්‍යයක් කරත් ඒක තියෙනවා එතකොට මේක ඒක තමයි ඇත්ත මේක වේවෝ ඒක පාවිච්චි කරන්න විකල්පයක් විදිහට පෞචරි සම්මත ක්‍රමයට තමයි ඉන්දියාවේ විකල්ප නාට්‍ය පාවිච්චි කරපුවා ආවෝ බඩල් සර්කා කලිම වීදි නාට්‍ය උ සම්පූර්ණයෙන් බැහැර කරා වේදිකාවේ ඔව් වෙනම නාට්‍ය දැන් ප්‍රලයන් කියලා ද ඉන්නවා අපුරු ඉන්දියාවේ තමිල්නාඩු වල තමයි නාට්‍ය කරුවේ ඔහුගේ නාට්‍ය හරිම අසනයි එලිමහනේ රඟ දැක්වුවට වේදිකාවේ කියන හැම මේ මේ ක්‍රමවේදයක්ම ඔහු භාවිතා කරනවා රංගාලෝකය ඇරෙන්න හැමදේම පසුතල පාවිච්චි කරනවා රංග බාණ්ඩේ පාවිච්චි කරනවා පාවිච්චි කරලා ඊට විශිෂ්ට නිර්මාණ කරන නිර්මාණ කරුවේ ප්‍රලයන් එතකොට දැන් මේක දැක්ක විතරක් නෙමෙයි මට දකින්න හම්බ වුණා ඒ වැඩමුළුවට ඇවිල්ලා හිටියා ජපන් නාට්‍ය ශිල්පීන් දෙන්නේ බ්ලැක් ටෙන් කියන නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් දෙන්නේ එක්කෙනෙක් දැක්ෂකවරේ අනිත් එක්කෙනා නළුවේ මේ දෙන්න මේ වැඩමුළුවේ කැපී පේන දෙන්නේ මොකද ජපන් නාට්‍ය ශිල්පීන් කියන්නේ ඇකඩමි වල අදාරණ නාට්‍ය කලාව අදාරණ අය ගේ පුරුරාමේ ප්‍රතිභාවක් තිබුණා. එතකොට මේ උන් පෙන්නුවා මේ ડોකියුමෙන්ටරි එකක්. මොකද බ්ලැක් ටෙන්ට් නාට්‍ය කියන්නේ. උන් ටෙන්ට් එකක මේ ටෙන්ට් එකක ඇතුළේ නාට්‍ය පෙන්නුවා. 250කට විතර පිරිසකට. මේක දැක්කම මට දැනුණා අනේ මේ ලංකාවේ තියෙන මේව නේද අපි පොඩි කාලේ දැක්ක ටීටර් මඩුව ගමේ දැකපු ටීටර් මඩුව ඒ වගේ. එතකොට මේ මඩුවක් ඇතුලේ වේදිකාවක් තියෙනවා. ඒ වේදිකාවේ මේ නාට්‍ය රංග දක්වන ප්‍රේක්ෂක ඉස්සරහින් නම් බලන් ඉන්නවා. එතකොට දැන් අපි සර්කස් ටෙන්ට් එක ගන්නකදී ස්ටෙන්ට් එකේ නාට්‍ය මේ පෙන්වන්නේ නැහැ. නමුත් සර්කස් සංදර්ශන පවත්වන්නේ වටේ ඉඳලා ප්‍රේක්ෂකයෙක්ව දෙපැත්තක නැත්නම් දුක් පැත්තක ඉඳලා මේ ඒව බලනවා. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් අපිට තිබුණා නම් ගොඩක් දේවල් මේ කරන්න පුළුවන්. ප්‍රේක්ෂක අතර යන්න පුළුවන්. ඒකේ ඔය කියන්නට ඔය අදහස ආවේ ධර්මශය 70. ඒ කියන්නේ ඔය වැඩමුළුවට ගිය ධර්මශය 78. වැඩමුළුව තිබුණේ. එතකොට මේ මම මේ ලංකාවට ඇවිල්ලා ඔකට තල්ලි හොයා ගන්න හැදුවා නමුත් තමයි එක මේ කතෝලික පල්ලියට සම්බන්ධ ආයතනයකින් මුදල් දෙන්න හැදුවා නමුත් මම ඒක බාරගත්තේ නැහැ ඒක කරන්න ඒ කාලේ මොකද ඒක ප්‍රශ්න ඇති වෙන දෙයක් ඒ කියන්නේ
පල්ලියෙන් දෙන සල්ලි වලින් නාට්‍ය කරනවා කියලා ප්‍රශ්නයක් කියලා. ඒක කරේ නැහැ. ඊට පස්සේ ඌක බලාගෙන ඉඳන දලා 2003 තමයි ওই අදහස මේ මට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් දැන් එතනදී රංග ශාලාවක් හදුවා. ඒක ඇත්තනම විකල්පයක්. මේක අපි තමයි මම කියන්න දෙන්නේ අපි දැන් ඇත්තටම කිව්වොත් අද වෙනකම් කියන්නේ ඉතනම 50 ගණන් වල ඉඳලා මම නාට්‍යකරුවෝ ඉල්ලනෝනේ ආණ්ඩුවෙන් නෝකරු ගේනවා මේ කංකෙදිරි ගන්නවා චතු ගේනවා පහසුකම් ඇති කරන්නේ නාට්‍ය කරන්න සල්ලි වුණා ඇකඩමියක් ඇකඩමියක් වුණනම් කියලා නාට්‍යකරුවෝ කවදාවත් ඉල්ලුවේ නැහැ ලංකාවේ අය ඒක ඉල්ලුවේ ඉන්දියාවේ ඔය නැෂනල් තියටර් ඇකඩමි එක ඉන්දියාවේ හැදෙන්නේ නාට්‍යකරුවෝ පිටරට යන්න නැතුව ඉන්දියාවේ ඉඳගෙන නාට්‍ය කලාව ආදාරන්න තැනක් ඕනේ කියලා කරපු ෆයිට් කරා 1962 නවදිල්ල නගරේ හදනවා ඇකඩමි එක මේ නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා තව වෙනකන් විශිෂ්ට දේවා ඒ වගේ ඒ ඒ ඒ ශාකාවල් හැදෙනවා හැම ප්‍රාන්තයකම වගේ හදන්න දැන් ප්‍රාන්ත කීපයකම ඒ ශාකාවල් දැන්ටමත් තියෙනවා. එතකොට ඒ නාට්‍යකරු අන්තරල දින එක නමුත් අපි ඉල්ලුවේ නාට්‍ය පුහුණුවීම් කරගන්න තැන නාට්‍ය පෙන්වන්න නාට්‍ය පෙන්වන්න අපිට ලාභිට කියන්නේ අඩු ගන්න නාට්‍ය පෙන්වන්න නාට්‍ය ශාලාවල් ලබා දෙන්න සල්ලි දෙන්න නාට්‍ය කරන්න ඒව තමයි අපි ඉල්ලුවේ. කොට දැන් එහෙම ඉල්ලන ආණ්ඩුවෙන් එහෙම හම්බවෙන්නේ කවදාවත් මම කියන්නේ මේ කියන්නේ සමහර කාලවල යම් පහසුකම් එහෙම දුන්නාරින්ද ඉරසාර ක්‍රමවේදයක් අනුව ඛණ්ඩව සිද්ධ වෙන ක්‍රමවේදයක් අනුව නාට්‍ය කලාවට කරපු සේවයක් කිසිම ආණ්ඩුවකින් නැහැ. එහෙම නැහැ. එතකොට හැමදාම නාට්‍යකරු ඉල්ලු. එම ඉල්ල නැති වෙනකොට එක්ක නාට්‍ය අමාරුවෙන් ණය වෙලා හරි කරනවා. එමෙ නැත්තම් මේ කරන්නේ නැහැ. ඒක කරන්න බෑ. එතකොට ආණ්ඩුවට නමුත් නාට්‍යකරුවන්ට පුළුවන් වෙන්න ඕන ඒ සමාජලට හොයා ගන්න. පුළුවන් නාට්‍යකරුවෝ මමත් ඒ වගේ එක්කෙනෙක්. මම හම්බෙන් මට මේ 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 ඒ අවස්ථාව හම්බුනේ මම උත්සාහ කරා අපිට මේ 1900 දැන් ඔය මේ ඌඩාරමක් පිළිබඳව නාට්‍ය ඌඩාරමක් පිළිබඳ සංකල්පය මම ඉස්සෙල්ලම ආණ්ඩුවට ඉදිරිපත් කරන්න 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතුංග මැතිණියගේ රජයේ බලයටපත් වුණාට පස්සේ තරුණ දේව සභාවට නිස්කෝ වීඩියෝ කියලා එකක කම්පැනිය තියෙනවනේ වීඩියෝ කම්පැනිය ඒ කම්පැනිය විදිහට නාට්‍ය ශිල්පීන් එකතු කරලා පුහුණු කරලා කම්පැනියක් හදන්න පුළුවන් කියලා මම යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ කාලේ තනදේව සභාවේ ඒ ආණ්ඩුව යටතේ අලුතෙන් පත් වුණු ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න අධ්‍යක්ෂකව. මම ඒක කරේ නෑ කියලා සල්ලි නෑ කියලා මොකද මම කිව්වේ ටෙන්ට් එකක් ජංගම රඟ කලක් හදන්න පුළුවන් හදලා නාට්‍ය ශිල්පීන් කණ්ඩායම පුහුණු කරලා රටවටේ ගෙනියන්න පුළුවන්. ඒකට ඕන කරන මේ මේ ක්‍රමවේදයක් ලිව්වා. එච්චේමයි එකතු වෙලා ඒවත් ලිව්වා. නමුත් ඒක කෙරුන්නේ නැහැ. ඊට පස්සේ 1999 මේ මහවැලි කේන්ද්‍රයේ තිබුණා සම්මන්ත්‍රණයක් ලෝක නාට්‍ය දිනයට. එතනදී මම ඉදිරිපත් කරා ඕක. එතකොට ආරියවන්ත රණවීර මහත්මයා තමයි සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්. ලක්ෂ්මන් ජයගුණ මහත්තයා එමැති නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ඊඑම්ජී එදිරිසිංහ මහත්මයා උගලන්ට මම පාර දුන්නා. ඊට පස්සේ කැඳවීමක් කරලා සාකච්ඡාවක් කරා මේක සංස්කෘතික අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. ඊට පස්සේ වෙනම ක්‍රියාකාරී කමිටුවක් පත් කරා. රංජිත් ධර්මගිරි මහත්මයා තමයි එතකොට ටවර් රඟහලේ මේ අධ්‍යක්ෂයන්රා තවරගාල හරහා මේක කරන්න මේ මේ පුළුවන් කියලා නාට්‍ය අනුමණ්ඩලයෙන් දෙන්නයි ඔය ගඩ සිරිවර්ධන සහෝදරය හිටියා රාජිත දිසානායක හිටියා එච්චි මම
මේ ඔයගේ කණ්ඩායම ඒක කරලා ක්‍රියාකාරී කමිටුවක් හැටියට මේ කරලා පත් කරලා මේක කරගෙන යන්න. එතකොට ලක්ෂ්මන් ජයකොඩි මහත්මයා මෙතුමා නවුත් නාට්‍යකරුවෙක් වූ නාට්‍ය ශිල්පියෙක් හැටියට මේක ලොකු උනන්දුවක් දක්වුවා. මිලියන 10ක් ඒ කියන්නේ ලක්ෂ 100ක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරලා අපු. නමුත් ඒක අන්තිමට මේ ඕම සැලසුම් කරලා ශිල්පීන් තෝරග නාට්‍ය නල්වැලියන් තෝරගන්න අවස්ථාව වෙනකොට ඇමති මණ්ඩලයේ වෙනස් වීමක් වුණා. लक्ष्मण जयगुड महात्मा मुंटी गोपाल कैंसल कैंसल नुखर नाट्यलिया पराक्रम के प्रश्न वेडको शशंक समाज विद्यान महाचार्य विश्वविद्यालय बिरीद तीर्थक आरंभ कर लिवर्लैंड हिवोस्कन आयतने लंकावे मे 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 कमे नाट्यक आयतन गण वार्ता कपैंडम ए मगे संकल्प मम अप्लाई कर लो नहीं होयागे आप टीवी आयतने मेकना आप मोबाइल थिएटर के बट बहुवर्ग के नाटक मम संधान कर आयतन सिंगल दिमल मे मे जनवर्ग नियोजन नलुली कंडायम उन्हें ना व्यापति वार्ता एक देदास तुने पटंग मोबाइल थिएटर का निर्माण कर सीईसीबी आयत ने इंजीनियर में कार्यान मध्य प्रदेश कार्यांश है निर्माण कर निहाल रूप सिंह महात्म्य उदुल भंडार उसुधाम की ना वास्तु विद्याज्ञ मगे सगे अतम थिएटर का निर्माण करे छोट में यूएस करुणानंद के इंजीनियर मुल्लुने रंग रंग मे उड़ारम निर्माण हेदुआ यूएसए साल दी आरंभ मगे संकल्प मगे क्रम कौर गण तिबिची करंटकोटेस्त्री मुखत्न पीली अरु एनजीओ कपटंगण नाट्य कथम मम एम मट साल मन दुख नाटक मन सलिहुआना कलाकार नाट्य संधान अदाकर कलाकार विशाल वेडर आसन පාසුකම් තියෙනවා ඒ රංගශාලාවේ ජංගම රංගහලේ නමුත් සමහර ලාට ඉස්කෝලේ ළමයි 1000ක් විතර එක සැරේකට නාට්‍ය බලලා තිනවා බිම වාඩි වෙලා හිටා බලා ඒකට දැන් ම ඉල සමහර අවුරුදු ඒ මාස 3 ඇතුළත අපි ගම ගම්වලටත් යනවා ඉල ගම්වල ඉස්කෝලවල නාට්‍ය කරනවා වැඩමුළු පැවැත්වුවා ගුරුවරුන්ට වැඩමුළු පැවැත්වුවා රසවින්දන වැඩසටහන් කරා ඉස්කෝලවල ශාලා වැඩ කොටසක් කරා
ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙනවා අපේ රටේ. තේන්නේ හැම වෙලාවෙම අඳුර දෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. ඈ එතකොට අපි මොකද කරන්නේ? අනිත් නාට්‍යකරුවන්ට බැන බැන ඉන්නවද? අහවලා මෙහෙම කරනවා එහෙම. එහෙම නැත්නම් එකතු වෙලා කරනවද? එහෙම නැත්නම් තමන් තනියෙන් වැඩක් කරන්න පුළුවන් දේ කරනවද? ඔක තමයි හිතන්න තියෙන්නේ. ද විකල්පයක් කියන එක නිර්මාණය වෙන්නේ නෝගේ අවතල් ඒක භාවිතයක් බවට පත් වෙනවන හැම වෙලාවෙම විකල්පය විකල්පයක් විදිහට තියෙන්නේ වීදි නාට්‍ය වලින් පටන් ගත්තු ව්‍යාපාරය රංග ශාලාවල් අභිබවලා පිටතනි වල නාට්‍ය ශාස්ත්‍රීය නාට්‍ය පෙන්වන්න මට්ටමට දක්වා මේ ශාස්ත්‍රයේ පුළුල් වුණා නම් තවදුරටත් ඒක විකල්පයක් නෙමෙයි ඒක සම්මතයක් කරනවා බල සම්මතයක් අමෙලම් විකල්පය පිළිගැනීමට ලක් වෙනකොට ඒක ප්‍රසිද්ධ වෙනකොට ඒක පුරු වෙනකොට තවදුරටත් විකල්පයක් නෙමෙයි සම්මතයක් වෙනවා. ඒක සම්මත තියෙනවා, ඒක විකල්ප තියෙනවා, නරක සම්මත තියෙනවා, නරක විකල්පත් තියෙනවා වගේ. ඉතාම රසවත් ඔබතුමන්ගේ කතා බහම ඔබතුමන්ගේ අත්දැකීම් එක්ක දැන් අපි දන්නවා පරාක්‍රමන් ඉරියල්ල කියන නම ඇහෙන සැනින් අපිට මතක් වෙන ජනකරණිය. කියන ඔබතුමන් සමත් වෙනවා ලංකාවේ නාට්‍ය කලාව තුල නම් සලකුණක් තබන්න මේ ජනකරලිය කියන ජංගම වේදිකාව ලංකාවට හඳුන්වා දෙමින් මේ ජනකරලිය නාට්‍ය කණ්ඩායමක් විදියට ඔබතුමා සංගහණය කරද්දී ජනකරලිය ද ඔබතුමාම සඳහන් කර විදියට තියෙන විශේෂත්වය තමයි අර අපේ පුරුදු වෙලා හිටියේ ප්‍රධාන නගරයේ තියෙන රංගශාලා කිහිපයක විශේෂයෙන් අපේ යම් පන්තියක් තමයි නාට්‍ය නරඹමින් සිටියේ. ඊට අමතරව ආදේශීය වශයෙන් ඉන්න ප්‍රේක්ෂකයා වෙත ඉතා උසස් මට්ටමේ නාට්‍ය රසවින්දනයක් ගෙන යාම සඳහා ඔබතුමන්ට හැකියාව ලැබෙන ඔබතුමන්ගේ කණ්ඩායමත් එක්ක මේ ජනකරලිය නාට්‍ය රඟ දක්වමි. මොකද මම 2012 දී මම ප්‍රායෝගිකව අත්දැකීම ලැබුවා. මම නියෝජනය කරපු නාට්‍ය දෙකක් ජනකරලිය නාට්‍ය කණ්ඩායම් එක්ක අපි ඔබතුමන්ගේ ඒ ජංගම රංගහලේදී වේදිකාගත කරා. ඉතා සජීවී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඒක වෙනමම අත්දැකීමක්, ඒක විඳිය යුතු අත්දැකීමක්. ඒ වගේම ජනකරලිය නාට්‍ය කණ්ඩායම තුල අපි දක්න විශේෂත්වය තමයි විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන අපේ සහෝදර සහෝදරයන් වගේම ද්‍රවිඩ භාෂාව කතා කරන සහෝදර සහෝදරයන් මේ දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේ නාට්‍ය කණ්ඩායමේ කටයුතු කරන්නේ. ඒක ඉතා වැදගත්. මේ මොකද අපි සංහිඳියාව ගැන නිරන්තරයෙන් කතා කරනවා. නමුත් සංහිඳියාව ප්‍රායෝගිකව සිද්ධ වෙන අවස්ථාවලදී එම අවස්ථාව ජනකරලිය තුලින් නිර්මාණය කරන්න ඔබතුමාට හැකියාව ලැබිලා තියෙනවා. කියන්නේ ඔබතුමා නියමාකාරයේ සම්මත වේදිකා භාවිතයට හොඳ විකල්පයක් හඳුන්වා දුන්නු අධ්‍යක්ෂින් බහුල නාට්‍යකරු. එතකොට දැන් මට තියෙන ඊළඟ ගැටලුව තමයි දැන් අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන දේක් තමයි ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නාට්‍ය කලාවක් කවදද ගොඩ නැගෙන්නේ කියන එක. කියන්නේ වෘත්තීය මට්ටමේ රූපණ ශිල්පීන්, වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂකවරුන් දැන් එවැනි පසුබිමක් අපිට තාම පේන්න නැහැ. අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා රජය එවැනි දෙයක් කරයි කියලා. දැන් රංගනයේ පැත්තෙන් ගත්තහමත් දැන් ස්ටැනිස්ලාව්ස්කි එක වර්ග සඳහන් කරපු දෙයක් තමයි ශාලිකාවක අධ්‍යන පාඨමාලාවක් හදාරන්නේ නැතුව අද වෙන යුගයක නළුවෙකු වෙත එල්ල වෙන අභියෝග තනිව ජය ගනිමින් මෙකලට ඔබින නළුවෙකු විය නොහැකි බව මගේ පරම විශ්වාසය බවද මෙහිලා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. කියන්නේ ස්ටැනිස්ලාව්ස්කි මෙතඩ් ඇක්ටින් හඳුන්වා දෙතිය විශ්වාස කරපු එක තමයි රූපණය විධිමත් ආයතනික පද්ධතියක් ඇතුළේ හැදෑරිය යුතුයි. නමුත් වර්තමානයේ ගත්තාම ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක්, ඒ වගේම ටවර් හෝල් ආයතනය, ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන කිහිපයක් විතරයි යම් පාඨමාලා ප්‍රමාණයක් හඳුන්වා දීලා තියෙන්නේ රූපණය අධ්‍යක්ෂණය රචනය ඇතුළු නාට්‍ය කලාව සම්බන්ධ කාරණා. නමුත් අපිට තවම එහෙම පිළිගත්ත හැකි වෘත්තීය මට්ටමේ ආයතනයක් නැහැ. විශේෂයෙන් රාජ්‍ය මැදිහත්වීම ඇතුළු මම හිතන්නේ වෙන දෙයක්ද ඔබ කිව්වාගේ රජයේ හැමදේම දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න නැහැ. ඒ වගේම ඔබතුමන්ම සඳහන් කරපු ආකාරයට අවස්ථා ගණනාවකදීම ඔබතුමන් ඇතුළු කණ්ඩායමක් උත්සාහ කරලා ලංකාවේ නාට්‍යකරුවෝ එකතු කරලා සංවිධානගත කරලා මේ නාට්‍ය කලාව ඉදිරියට පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් හදන්න. ඒකටත් අවස්ථාවන් මම හිතන්නේ සමහර දේවල් ප්‍රායෝගිකව වැඩි කාලයක් සිද්ධ වුණෙත් නැහැ. ඉතින් මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් නාට්‍ය කලාවත් සමාජය වගේම හැම වෙලේම විකාශනය වෙලා ගමන් කරනවා. අපි හමුවේ තියෙන මේ අභියෝග විශේෂයෙන් අත් දැන් කොරෝනා වැනි වසංගත තත්ත්වයක් ඇතුලේ මේ වෙද්දි නිර්මාණකරුවෝ සහ ප්‍රේක්ෂාගාරය සැනහෙන්න ඇත්තලා තියෙනවා. එතකොට දැන් අපි පවා අදත් මේ අපි මෙවැනි තාක්ෂණයක් පාවිච්චි කරලා අපි මේ කතා බහ කරන්නේ ඒ කොරෝනා වසංගතයෙන් ඇතිවෙච්ච යම් යම් බාධා වීම එක්ක.
එතකොට ඔබතුමන්ට යම් අදහසක් තියෙනවද අධ්‍යක්ෂින් බහුල නිර්මාණකරුවෙක් විදිහට දැන් තමයි මම හිතන්නේ නියම විකල්පයන් අපි හොයාගත යුත්තේ මෙවැනි වසංගත තත්වයක් ඇතුලේ ප්‍රේක්ෂකයන් වෙත නිර්මාණගෙන යන්නේ ඒ වගේම මම අර සඳහන් කළපු වෘත්තීය මට්ටමේ කලා භාවිතයක් රටතුළ ස්ථාපිත කරගන්න නම් අපි මොකද්ද කළ යුත්තේ ඔය ප්‍රශ්න දෙකම මම ඔබතුමන්ට යොමු කරන්න කැමතියි ඔබතුමන්ගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි පළවෙනි කාරණේ අර මේ භාෂා දෙකේම නාට්‍ය නිර්මාණය කරපු එක වේගවට කියන්නේ මේ තත්ත්වය යටතේ මේ අපිට නාට්‍ය කලාවේ වෘත්තීය තත්වයකින් මේක පවත්වාගෙන නව අලුත් ක්‍රමවේද හොයාගන්න පුළුවන්ද කියන එක කියන්නේ ඒකට පළවෙනි එක ගත්තාම භාෂාව ගැන කිව්වහම මට මෙන්න මේ කියන්නේ මේ හරි අනගාටුදායක දෙයක් කියන්න තියෙනවා අධ්‍යාපනයේ සම්බන්ධව දැන් අද කාලේ වෙනකොට මේ ඔය සිංහල බෞද්ධ කියන මේ අලුත් ප්‍රවණතාවයක් මතුවලා තියෙනවානේ මේ ඒකම මේ සිංහල විතරයි බෞද්ධය විතරයි මේ රටේ ඉන්නේ ඒගොල්ලෝ තමයි ප්‍රධානම ජන වර්ගය ඒකින් අනිත් අය ඒකට අනුගත වෙලා ඉන්නෝනේ ඒ වගේ අදහස් ප්‍රචාරය වෙනවා මේකට විරුද්ධ වගේම මට කියන්න දෙයක් තියෙනවා දැන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගත්තා අධ්‍යාපන ක්‍රමය බෙදීම් ඇති කරන අධ්‍යාපන ක්‍රමයක් පොදු සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි බෙදීම් ඇති කරන භාෂාව සම්බන්ධයෙන් ආගම සම්බන්ධයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් බෙදීම් ඇති කරන එනිත් එක ආර්ථිකමය වශයෙන් උදෙදිමයි දැන් අපේ රටේ ඉස්කෝල තියෙන විදිහ බලන්න සිංහල දෙමළ සිංහල දෙමළ ඉංග්‍රීසි පාසල් ඉතින් ගියාම බෞද්ධ ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු පාසල් ගෑන් පාසල් සහ පිරිමි පාසල් නාගරික පාසල් සහ ග්‍රාමීය පාසල් ජනප්‍රිය පාසල් සහ ජනප්‍රිය නොවන පාසල් ආදි වශයෙන් බෙදිලා තියෙනවා බෙදලා උගන්වන්නේ බෙදලා කියන්නේ විශේෂයෙන්ම දැන් බලන්න මේ අපේ ජන වර්ග පාසල් වල පාසල් ප්‍රජාව එකතු වෙන එක මොහොතක් තියෙනවා එක අවස්ථාවක් තියෙනවා ඒ තමයි මේ මල්ල ක්‍රීඩා නැත්නම් ස්පෝර්ට් මීට් පවත්වන වෙලාව මම පොඩි අධ්‍යයනය කරා ඒ ස්පෝර්ට් මීට් හැම වෙලාවෙම කරනකොට අනිකේද කරනකොට මේ අනිකා අභිබැවීමේ දැඩි උසිගැන්වීමකින් තමයි මේ මේ ළමයි එන්නේ විශේෂයෙන්ම දෙමළ පාසල් මේ තියෙනකොට දෙමළ බෞද්ධරේ ඉන්න ප්‍රදේශවල සිංහල පාසලක් එනකොට සිංහල බෞද්ධරයින්ට තැන්වලට දෙමළ පාසලක් වෙනකොට ඒව අභිබව ජයග්‍රහණය කරන්න ධර්ම දැඩි ප්‍රයත්නය මේක මේ මොහොතටවත් අඩු ගානේ මේ 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 ක්‍රීඩාව තුළින් ඇති කරන සංහිඳියාව මේ අල්ප මාත්‍ර මේ මේ ස්වභාවයක් පේන්නේ නැහැ අපි දන්නවනේ මේ නෙල්සන් මැන්ඩෙලා මේ මේ ක්‍රීඩාව කොච්චර සුන්දර විදිහට භාවිතා කරාද ඒක දකුණු ආසියාවේ සංවිධායක වෙන්නේ ඒ ගැන චිත්‍රපටි පවා ඉංග්‍රීස් වගේ චිත්‍රපට පවා ක්ලින්ට් ඉස්ට්වුඩ් එතකොට දැන් පාසල් අධ්‍යාපන තුළ සංවිධාවට උරු කරන්න පුළුවන් සාසම්මතය ගොඩනගා ගන්න පුළුවන් අවස්ථා දෙන එකක් ක්‍රීඩාව අනිත් එක තමයි කලාව කියන්නේ සෞන්දර්ය කලාව හැම කලාව චිත්‍ර කලාවද එහෙම නැත්නම් මේ සංගීතය නැටුම් නාට්‍ය කලාව මේ මේ විශේෂ නාට්‍ය කලාව කියන්නේ يعني සංකල්පයන් ගාල ප්‍රමාණයක් එකතු වෙන විවිධ සංකල්ප එකතු වෙනවානේ නාට්‍ය කලාවට සංකල්පයක් වටා සංකල්ප රාශියක් ගොඩනගෙනවා ඒ කොහොමද වෙන්නේ දැන් නාට්‍යකරුවෙක්
නාට්‍යකරنده සංකල්පයක් ඇතුව මේ නාට්‍ය මේ පිටපත ලියලා නාට්‍ය නිෂ්පාදනය කළා. ඒකට කිව්වෙත් මොකද? සංගීතවේදියා සංගීතය එම සංගීතය සංගීතය මේ ඒකට ගොනු කරනකොට මේ ඌට වෙනම සංකල්පයක් තියෙනවා සංගීත මේ ඇත්තෙම මේ නාට්‍ය සම්බන්ධ වෙන සංකල්පයක් තියෙනවා. පසල් නිර්මාණ ශිල්පයත් එහෙමයි. අංග රචන ශිල්පයත් එහෙමයි. विचारात्मक संकल्प सहभागी सिंगल नाट्य सांस्कृतिक अमात्यांशकृति अमात्यांशन सिंगल नाट्य उत्सव दिमल नाट्य उत्सव दिमल भाषा भाषा दिनगंडूक अध्यापन क्रम वाल दिरी बड़ी मार्क्स तेन हिमने सांस्कृतिक में सहजीवन कलाकार कलाकार මේ කොච්චර දේවල් හදාරන්න තියෙනවද ආ කොච්චර දේවල් හදාරන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද එමෙල නාට්‍ය කලාව ගැන මොන තරම් දේවල් තියෙනවද දැන් අපි උතුරට ගිහිල්ලා මම විශ්වවිද්‍යාලයේ මේ යාපන විශ්වවිද්‍යාලයේ එකතරයක් දැක්කා නූර්ති තාම රඟ දක්වනවා උතුර හිතාම ලස්සන හරිචන්ද්‍ර නාටකෙම මම දැක්කා මේ මේ අවුරුද්ද වේකාම ආරකට විතර කළා ඒ වගේ නාට්‍ය ගොඩ මේ ඉතින් ඒවා හැදෑරීම් කරන්න ගොඩක් දේවල් තියෙනවා මේව අපි යොමු කරන්නේ मम जनकर्ये मडगल विपुलानंद सौंदर्य अध्यापन आयतने शिष्य शिष्यागन मेटिकरते नाट्यक मेटिकरते पर्ण सांस्कृतिक नाट्यकड़क बाविकेन अरम वेद පරණ සාන්ද බහුමුල්ලක මේ 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 පෙට්ටගමක තියලා හොයාගන්න නාට්‍යයක් උනත් භාවිතා කරන විදිහ මොකටද භාවිතා කරන්නේ භාවිතා කරේ දෙමළ අය මේ සිංහල අය ගිහිල්ලා මේක උගන්නලා මේක හදලා සම්ප්‍රදායක දෙක මුසු වෙන සංගීතය මේ ආනුෂාංගික අංග එකතු කරගෙන මේ ශිල්පී මුල් කරගෙන මේක එළියට එනකොට වෙනම ආලෝකයක් ඇති වෙනවා පෙට්ටගම් ගති එතන නැහැ එන අලුත් දෙයක් जानकर्लीटाय कथा आचार्य कुलंदे शंगमलिंग यापने इन नाट्य करूट्यटगान परिवर्तने के विदेशीय नाट्य अपने विश्वविद्यालय अतक लेपुआनम मे मे शिष्य शिष्यांगदारी नाट्यतम मेट्रिक मे उन्वटे नाट्य बेटो ब्रश के चौकसगल नाट्य अभी नाट्यक जनकर्ले सिंगल आया यापने पूर्ण करपू
දෙමළ තරුණයෝ එකතු කරලා මේ නිෂ්පාදනය කරා. ඉතින් සයිම ශෂාගේ නාට්‍ය මේ චරිතය රඟපෑවේ සිංහල නළුවෙක් ජනකර ලීහිඳු. ඒකට ඒ අය විවිධ චරිත ඒ භාෂාව ඉගෙනගෙන ඒක කරා. ඒ භාෂාව ඉගෙන ගන්න ඕන. ඉතින් ඉගෙනගෙන ඒක කරා. ඒකින් ලොකු ආලෝකයක් ඇති වුණා. අපි අද වුණත් යාපනය ගියාම ලොකු පිළිගැනීමක් තියෙනවා. මේ වගේ මේ මේ ජනකරලිය කියන්නේ මේවා ඇත්තටම හදාරන්න ඕනේ කරන දේවල් මේවා හදාරන්න යොමු කරන්නේ අහම්බෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඇවිල්ලා එහෙම කරාට මේ හදාරන්න ඕනේ කරන දෙයක් තියෙනකොට එතෙන්ට යොමු කිරීම කරන්න තරම් අපේ ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු දැනුවත් නැහැ කොමනාවක් නැහැ මේ තත්ත්වයක් තියෙන්නේ ඉතින් මේක දැන් අද තියෙන මේ කොරෝනා තත්ත්වය මේතනදී දෙවිදියක් තියෙනවා දැන් පිටරටවල නාට්‍ය නැෂනල් තියටර් එකේ ලන්ඩන් නැෂනල් තියටර් එකේ මේ මේ මට තාම යන්න බැරුණා මට එක්කෙනෙක් කිව්ව දෙයක් මේ දැන් නැෂනල් තියටර් එකේ නිෂ්පාදන තාම කරනවා ඒවට සල්ලි ගෙවලා බලන්න පුළුවන් ඒ ලින්ක් එකක් දීලා දෙනවා නිෂ්පාදන බලන්න පුළුවන් සල්ලි ගෙවන්න ඕනේ වන් 10ක් ගෙවන්න ඕනේ ගෙවලා කියලා ඒක බලන්න පුළුවන්. ඒකට ඒවන වීඩියෝ කරලා තියෙනවා නාට්‍ය නාට්‍ය වුණු කරලා වීඩියෝ කරලා ඔන්ලයින් බලන්න ලෑස්ති කරනවා. සල්ලි ගෙවනවා. ඒකට මම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතනදී. මම හිතන්නේ කොවිඩ් ප්‍රශ්නේ මේ හැමදාම තියෙන එකක් නෑ. කවුද හරි අවස්ථාවක් ඒ මොකද පහුගිය කාලේ ඔබට හොඳ උදාහරණයක් තමයි පහුගිය කාලේ ওই ටවර් ෆවුන්ඩේෂන් එකේ අධ්‍යක්ෂ ජනරාල අපේ එග්ල සිරවද්දන මහත්තයාගේ වැඩපිළිවෙළක් ගෙනාම ප්‍රේක්ෂා කියලා නාට්‍ය උත්සව දෙකක් කරා. විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඒ නාට්‍ය බලන් දාවා නාට්‍ය උත්සව දෙකක් කරලා අංගශාලා දෙකක ටවර් එකේ මේ 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 සිස්ටම් එකේ ඒතනේ දේරුණුත් දැක් තමයි මේ අවශ්‍යයි අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මේක හැමදාම තියෙන්නේ නමුත් ඒ කාලේ පවත්වාගෙන මේක ආරක්ෂා කරමින් මේක ඒකට ඕන කරන එතනදී අමතක කරන්න නැතුව නාට්‍යකල අමතක කරන්න නැතුව ඒක පවතින එහෙම නැත්නම් ඒකේ මේ ඇසුරු කරන්න අවස්ථාවල් ලබා දෙන්න වෙනවා හරි නාට්‍යයක් බලන්න කෙනෙකුට ඔන්ලයින් බලන්න මේ නමුත් නාට්‍ය කලාවේ ඒ තියෙන ක්‍රමවේදය දිඳින් නැතුව ඒවා තේරුම් ගන්න පුළුවන් විදිහට නිර්මාණ කරන්න පුළුවන් කරලා ඔන්ලයින් නාට්‍ය බලන්න වන්න හොඳයි. දැන් ඔය අප දන්නා පෞගේ කාලේ රොයල් සිංහබාහු මනමේ වගේ ඒ වීඩියෝ මේ මේ සල්ලි දීලා DVD එක අරගෙන ගිහලා දාලා උගන්වන තැන් තියෙනවා. මොකද නාට්‍ය බලන්න යන්න අවකාශයක් නැත්නම් ළමයින්ට එහෙම හරි පෙන්වන තමාරු ගුරුවරු. ඉතින් මේ වගේ එහෙම එහෙම පුළුවන්. නමුත් මට තියෙන එක මේකක් තමයි නාට්‍ය කලාකරුවෝ තනි වෙලා ඉන්නේ. දැන් මේ දැන් කොවිඩ් වලින් තවත් තනි කරානේ. මේ මං හිතන්නේ අපේ තියෙන තාක්ෂණය භාවිතා කරලා දැන් මේ 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 කරන වැඩේ ඊටාම අගය කිරීම මම ඇත්තටම මට ස්තුති කරන්න බැරි වුණා සමාජවාදී කලා සංගමයට ඔබට මේ මේ අවස්ථාව මට ලබා දුන්නා කියන්නේ මේක ඊටාම වැදගත් දෙයක්. මේම හරි අපි කතා කරන එක මේක වටිනාම කාර්යයක්. අපි මේක පහසුයි. මේක මහා වේදමක් කියන්නේ නැහැ නේ මේක සම්බන්ධ වෙලා මේක කරන්න. ඉතින් එහෙම කතා බහ කරන්න පුළුවන්. ඒකට අපි කවදා හරි අපි මේ තියෙන මේ රෝග වසංගත තත්වෙන් අත් මිදෙන වෙලාවට අපි ඕන කරන ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් විදියට ප්‍රේක්ෂකයෝයි නාට්‍යකරුවෝ කලාකරුවෝයි මේ 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 පෙළගස්සන්න හොඳ වැඩ පිළිවෙලක් මේ ඔන්ලයින් මේ කරන්න පුළුවන්. ඒක තමයි කෙරෙන්න ඕනේ. ඊටම දැන් ජනකලිය මමත් අපි උත්සාහ කරලා තිනවා මගේ සංකල්පයක් උඩ වෙනම වෙබ්සයිට් එකක් කරන්න ජනකලිය අධ්‍යක්ෂකම මම එකතු කරලා වෙනම වෙබ්සයිට් එකකට ගන්න. ඒකේ මේ මේ ඕන කෙනෙකුට හැදෑරීම් කරන්න පුළුවන් විදියට එහෙම ගන්න. ඉතින් ඒ තමයි වැදගත් එක. ඉතින් මේ මම හිතන දෙයක් මේ කොවිඩ් වසංගතය මේ තත්ත්වෙන් අපි අත් මිදුණත් කවදා හරි අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නාට්‍යකරුවෝ ඒක රාශි වෙලා අඩක් නගලා දිනා ගන්න ඕන කරන දේවල් වගේ තියෙනවා.
फेसबुक नाट्यकू प्रकाश दिनागनी बलापुर කතාවට මෙතනින් අපි තිත තියමු බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන අද අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙච්ච ජේෂ්ඨ වගේම ප්‍රවීණ නිර්මාණකරුවා අපේ පරාක්‍රම නිරියල් මහතාට අපි අපේ කලා සංගමේ සමාජවාදී කලා සංගමේ සහ අපි සිල් දනා වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා එසේනම් නැවතත් ආට් ඇන්ඩ් ලයිෆ් වැඩසටහන සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා समाजवादी कला संघमेट स्तुतिवंत प्रेक्षक विविध रटवलवंत।